හයිවෙන විඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා තවදුරටත් වෝල් ගැන කතා කරන්න. මොකද ඔයාලා දන්නවා බිල්ඩින් එකක් 3D ඩිසයින් කරගන්න ගියාට පස්සේ වෝල් කියන දේ ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඉතින් රෙවිට් වල අපිට වෝල් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා අපිට ඕන විදිහට වෝල් එකක් අපි හදාගන්නේ කොහොමද? අන්න ඒක ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි රෙවිට් ඕපන් කරගෙන බලමු. ඉතින් කලින් වීඩියෝ එකේ ඔයාලා දන්නවා වෝල් එකක් ගන්න කොහොමද කියලා. මේ විදිහට වෝල් එකක් ගත්තට පස්සේ මෙතන ප්‍රොපර්ටිස් බාර් එකේ ඒ වෝල් එක ගැන විස්තරයක් මේ විදිහට එනවා. මෙතන උඩම තියෙන මේ මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට පහළට මොනවාද වෝල්ස් තියෙන්නේ කියලා පෙන්නනවා. බේසික් වෝල් කියන ගැටතේ මේ විදිහට වෝල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන කර්ටේන් වෝල් කියන ගැටතේ තුනක් තියෙනවා. ස්ටැක් වෝල් කියන ගැටතේ තව තුනක් තියෙනවා. ඉතින් මේ කර්ටේන් වෝල් කියන එකයි ස්ටැක් වෝල් කියන එකයි මම වෙන වෙනම වීඩියෝ දෙකක් ඉස්සරහට කරනවා. මම අද කතා කරන්නේ මෙන්න මේ බේසික් වෝල් කියන එක. ඇත්තටම අපි ගෙයක් ඩිසයින් කරන්න යද්දී මේ බේසික් වෝල් කියන එක තමයි ගොඩක්ම භාවිත කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට කර්සර් මේ විදිහට පොයින්ට් කරාට පස්සේ මේ බේසික් වෝල් යටතේ තියෙන වෝල් වල ප්‍රිවියු එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලේයර්ස් ගොඩක් මේකේ ඔයාලට පේනවා ඇති තියෙනවා. සාමාන්‍යයෙන් අපි නෝමල් වෝල් එකක් හදද්දී අපි බ්‍රික් වෝල් එකක් කියමුකෝ. බ්‍රික් වෝල් එකක අපි බ්‍රික් වෝල් එක හදලා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් බදාම ගහනවා කියලා කියනවා. ඊට පස්සේ පොටි අදිනවා කියලා කියනවා. ඊට පස්සේ අවසානට තමයි පේන්ට් කරන්නේ. ඉතින් ඒ වගේ ලේයර්ස් තමයි මේ තියෙන්නේ. ඊට අමතරව තර්මල් එයා වගේ ලේයර්ස් මේවට දාලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද මේ ලේයර්ස් ගොඩක් මේකෙ මොනවද මේ තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ප්‍රොපර්ටිස් බාර් එකේ වලට මෙන්න මේ හරි එඩිට් ටයිප් කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බොක්ස් එකක් එනවා. ඒකේ මෙන්න මේ එඩිට් කියන එකට යන්න. මෙතන මේ එඩිට් කියලා තියෙන එකට ගියාට පස්සේ මොනවාද මේ තියෙන ලේයර්ස් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලේයර්ස් ටිකක් මේක ඇප්ලයි කරලා තියෙනවා. ඒ ලේයර්ස් වලට මේ විදිහට තික්නස් එකකුත් දීලා තියෙනවා. ඉතින් මේක තමයි මේ තියෙන ලේයර්ස්. ඉතින් අපිට මේකේ ප්‍රිවියු එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මේ ලේයර්ස් ගැන තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඉතින් අපිට මේවා වැඩක් නැහැ. අපිට ඕන සාමාන්‍ය නෝමල් වෝල් එකක් අපි අදාළ තික්නස් එක එන්න තිබ්බනම් ඇති අපිට. ඉතින් අපිට අලුත් වෝල් එකක් ඩිසයින් කරගන්න ඉදී දැන් මම ඔයාලට කියා දෙන්න. සාමාන්‍ය මේ විදිහට තියෙද්දි වුණත් අපිට වෝල් එකක් අලුත් වෝල් එකක් ඩිසයින් කරගන්න පුළුවන්. නමුත් එහෙම කවදාවත් කරන්න එපා. මොකද ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. ඉතින් මම කියන්නම් කොහොමද කරන්න ඕන කියලා. මේක දැනට මෙන්න ක්ලෝස් කරගත්තාට පස්සේ ඔයාලට මේ පළවෙනිදෙම එන මේ බොක්ස් එකේ ඔයාලට පේනවා මෙතන ඩුප්ලිකේට් කියලා එකක් තියෙනවා. ඉතින් මේ ඩුප්ලිකේට් එක ගියාට පස්සේ ඉතින් නමක් දෙන්න ආන මම දෙනවා ටෙස්ට් 1 කියලා. මේ දෙ ටෙස්ට් 1 දීලා එන්ටර් කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ මේ ටෙස්ට් 1 කියන එක. අන්න මේ විදිහට ඩුප්ලිකේට් එකක් අරගෙන ඒක අපිට ඕන විදිහ වෙනස් කරගන්න. ඊට පස්සේ අපිට ඒක ඉස්සරහටත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් එඩිට් ගිහිල්ලා මට දැන් මේ එක ලේ එකක්වත් මට වැඩක් නැහැ. මට ඕනි අදාළ තික්නස් එක එන විදිහට එක ලේ එකක් තිබ්බනම් ඇති. උදාහරණයක් විදිහට අඟල් 9 ක බිත්තිය මට ඕන නම් මට අඟල් 9 තියෙන විදිහට එක ලේ එකක් තිබ්බනම් ඇති. අපි සාමාන්‍ය ඔටෝකැඩ් වලින් උනත් අන්තිදී අඳින්නේ අඟල් 9 බිත්තියක්නේ සාමාන්‍ය ගේ ඩිසයින් කරද්දී. ඒක එක එක තැන් වලට වෙනස් වෙනවා. ඒ ගානට අදාළව අපිට තික්නස් එක දාගත්තා නම් ඇතිනේ. හරි, මම මෙහෙම කරනවා. හරි, මෙන්න මේ විදිහට මෙතන මෙහෙම ක්ලික් කරාට පස්සේ මේ විදිහට මෙන්න මේ එක කියන තැන මේ arrow එක පේන විදිහට ක්ලික් කරාට පස්සේ මේ row එකම ක්ලික් කරනවා. මෙතනින් delete button. ඒතර ඒ ලේ එක delete වෙනවා. ඊළඟ ලේ එක. select කරා delete කරා. select කරා delete කරා. select කරා. දැන් මේක වලට වෙනද delete කරන්න බෑ. කමන්නේ. අපි ඊළඟ delete කරමු. ඒකත් බෑ. මේකත් බෑ. මේක පුළුවන්. මම මේක delete කරනවා. දැන් වලට වෙනදි මේ layer 3 delete කරන්න මෙතන දෙන්නේ නැහැ. පළවෙනි ලේ එක ප්‍රශ්නයක් නැහැ. thickness එක 0යි. තුන්වෙනි ලේ එක ප්‍රශ්නයක් නැහැ. thickness එක 0. structure කියන ලේ එක 140 thickness එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේ 140 කියන්නේ අපි අර
මං පලනි විඩියෝ වාරට කිව්ව යුනිට් හදාගන්න කොහොමද කියලා. අන්න යුනිට්ටලින් තම මෙතන මේ 140 කියන එක තියෙන්නේ. බොහෝ විට මේ මිලිමීටර වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන මම ඩබල් ක්ලික් කරලා මට ඕන ගාන දෙනවා. මට මිලි 200ක් ඕන නම් 200 කියන එක මම මෙතන දීලා මේ විදියට 200 දානවා. එතකොට හරියට පේනවා ඇති. මෙතන ලේයර්ස් මේ විදියට තුනක් තිබ්බට මේවට මේ දෙකට වැලියු එකක් නැහැ. ස්ට්‍රක්චර් කියන එක විතරයි මෙන්න මේ 200 කියන වැලියු එක තියෙන්නේ. ඉතින් එතකොට මට ඕන විදියට මේ වෝල් එක ඩිසයින් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මටත් ලේයර් දෙකකට වගේ වෝල් එක ඕන නම් මම කරන්නේ මෙන්න මේ ඉන්සර්ට් කියන එකේ තව ලේ එකක් මේ විදියට දාගෙන ඒකට මට ඕන ගාන 50ක් කියලා 50ක් මේ විදියට දාගන්න. එතකොට මේ විදියට 250ක thickness එකක් wall එකට ඇවිල්ලා තියෙනවා layer දෙකකින්. හරිනේ. ඊළඟට මෙතන material කියන එක වලට මෙන්න මෙතන දෙන්න පුළුවන් concrete masonry units කියලා තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අපි වෙනස් කරන්නේ නැහැ මේකම තියාගන්නවා. ඒක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. ඉතින් මෙතනින් preview එකක් දීලා බලුවොත් මේ විදියට layer දෙකක් ඔයාලට වෙන වෙනම පෙන්වනවා. මොකද අපි ලේයර් දෙකකට තමයි මේක හදාගෙන තියෙන්නේ. මේ විදිහට ඕකේ දුන්නාට පස්සේ මෙතනත් ඕකේ දුන්නාට පස්සේ දැන් අපිට ඕන විදිහට මේ වෝල් එක ටෙස්ට් 1 කියන වෝල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක මෙතන තෝරලා ටෙස්ට් 1 කියන එක තෝරලා මට ඕන විදිහට මේ විදිහට ඇඳගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපිට ඕන විදිහට වෝල් එකක් හදාගන්නේ මේ බේසික් වෝල් කියන වෝල් ටයිප් එකේ යටතේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මගේ FB page එකත් එකතු වෙන්න මම මේකේ link එක ඔයාලට දාන්නම් description එකේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකට message කරන්නත් පුළුවන්. ඉතින් මගේ channel එකට subscribe කරන්න ඉස්සරහටත් මම කරන videos ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් වෙයි.